අද රෙසිපි එක මම වගේ අච්චාරු කන්න ආසයට ඉතින් ලේසියෙන් රසට අඹ අච්චාරුවක් හදාගන්න විදිහ තමයි අද කියලා දෙන්න හිතුවේ අද මම අඹ ටික තඹල තමයි මේ අච්චාරුව හදාගන්න යන්නේ ඉතින් එහෙනම් අපි බලමු අපිට මේ අච්චාරුව එක හදාගන්න මොනවාද ඕන වෙන්නේ කියලා මම මෙතන අරන් තියෙනවා හොඳ කොහු අඹ ගෙඩි 3ක් මේ විදිහට හොඳට හොදලා පොත්තත් එක්ක තමයි කපලා අරන් තියෙන්නේ सीनी मेस हेंदी तुनाक पितर कैली मिरीस कुडु तेहेंदी एकाक मिरीस कुडु तेहेंदी एका मारक गम मिरीस कुडु तेहेंदी बागयाक कहा कुडु तेहेंदी खालाक विना केरी मेस हेंदी एकाक रसानु लुनु मेन्न मेटिक वितराई अपिट मे अचारवेक हदागा नोन मेन्ने ඉස්සෙල්ලම මම අඹ ටික තඹ ගන්න යන්නේ. ඉතින් ඒකට වතුර එකකට ලුණු ටිකකුයි කහ චුට්ටකුයි මම දා ගන්නවා. දාලා මේ අඹ ටික මම හොඳට තඹ ගන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේකට කොහු අඹම ගන්න බලන්න. එතකොට අච්චාරුව ගොඩක් රහයි. මං අඹ එක මේ විදිහට පොත්තත් එක්ක අරන් තියනවා. පොඩ්ඩක් කපලා ඔයාලට පේනව ඇති. මේ විදිහට කපලා ගත්තාම මේකට අක් ගාලා තැම්බෙනවා. ගොඩක් වෙලා යන්නේ නැහැ මේක තැම්බෙන්නේ ඉතින් විනාඩි 5ක් 6ක් විතර යනකොට අපේ අඹ ටික හොඳට තැම්බිලා තියෙනවා දැන් ඔයගොල්ලන්ට මේ පේනවනේ හොඳට අඹ ටික තැම්බිලා තියෙනවා මම දැන් මේ අඹ ටික හොඳට පෙරලා වතුර ටික අයින් කරලා අරගන්නවා අරගෙන මේ අඹ ටික ටිකක් වෙලා හොඳට නිවෙන්න අරින්න ඊට පස්සේ මම මේකට රසානුව තව චුට්ටක් ලුණු කුඩුයි කෑලි මිරිස් කුඩුයි දාගන්නවා. ඉතින් මේව දාගන්නකොට ඔයාලගේ සැර අනුව ඔයගොල්ලෝ එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩුත් දාගන්නවා. ගම්මිරිස් තේහෙන්දි භාගිකුත් දාගන්නවා. ඊට පස්සේ සීනි මේස හැඳි තුනක් විතර දාගන්නවා. ඉතින් ටිකක් පැණි රස වැඩිපුර තමයි මේ අච්චාරුව හදාගන්නේ. ඊට පස්සේ විනාකිරි ටිකක් දාගන්නවා. දාලා හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඉතින් ඔයාලා අච්චාරු විකුණන තැන්වල මේ වගේ අච්චාරු හදලා තියෙනවා දැකලා ඇති. ඉතින් එහෙනම් ඕගොල්ලන්ටත් පුළුවන් ගෙදරදිම පිරිසිදුවට මේ විදිහට අච්චාරුවක් හදලා රස බලන්න. ඉතින් මේ අච්චාරු හැදුවම ගොඩක් රසයි. ඉතින් ඔයාලත් කැමති වෙයි මේ රසයට. ඉතින් ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම channel එක subscribe කරන්න, යාළුවොත් එක්ක share කරන්න. ඉතින් මේ වගේ තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙ එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.